तेरी शब है सुबह है तू है दिन है मेरा तू ही मेरा रब है जहाँ है तू ही मेरी दुनिया වීඩියෝ ප්‍රාකාරය සවුනේ නැහැ 53%ක ප්‍රතිශතයක් පමණයි ලබා ගන්න හැකියාව ලැබුණේ හසිනිව ඔබ පසු කර ගියා නමුත් ඩැෆඩිල් තරන් මනාප ප්‍රතිශතයක් ලබා ගන්න හැකියාව ලැබුණේ නැහැ අමල් මෙවර ඔන්න ලබා දුන්නා ජනතා පරමාධිපත්‍ය ඔබට මනාපය පළ කරන්න නමුත් ඔබ රතු සලකුණක් තමයි ඩිල්ෂාන්ගේ ගායනයට ලබා දෙන්නේ ඇයි ඒ ඩිල්ෂාන් ගීතය හරියට ගායනා කරුවේ නැහැ ඒකෙන් තමයි ලකුණු අමල් මේ ගීතය තෝරා දීමේදී මේ ප්‍රශ්නය දැනුන් නැද්ද අමල්ට? ඔව් තෝරා දීමේදී ඉතින් තෝරා දුන්නා මම ඒක එදා ඉඳන් කියනවා මම ගීත තෝරා දෙන්න මමනේ දෙන්නේ තෝරලා. ඔව් ඔහු ගේන ලයිස්ට් එකකින් ඔබ ගීතය මම තෝරලා දෙනවා. නමුත් ඉතින් ගීතය ගායනා කරන්නේ ඔහු. ඉතින් ඒකට කරන්න පුළුවන් උදව් හැම දෙයක්ම කරනවා. නමුත් මේ අවස්ථාවේදී ගීතය ගායනා කරුවෙන සමහරට වුණත් මානසිකව ඔහුගේ මේ තරඟ ඇතුලේ සිද්ධ වෙනා වූ දේවල් එක්ක සමහරට පසුබෑමක තින්නවත් දන්නේ නැහැ. ඒකෙ හින්දා නමුත් මේ අවස්ථාවේදී ගීත ගායනා වුණේ නැහැ. මගේ ටීම් එකේ නෙවෙයි කාගේ ටීම් එකේ වුණත් මම කියන විදිහට මගේ ප්‍රතිපත්තිය ඒක. කියුණ නැහැ ගීතේ ඒක හින්දා රතුම ගැහුවා. රුවන් මොකද හිතන්නේ? සාරංග මේ තුන් දිනාගෙන් දැන් ඩැෆඩිල් ඇතුළට යනවානේ 36ට. නමුත් ඩැෆලි නෙමෙයි යන්න ඕනේ හසිනිව යන්න ඕනේ. හරි ඒක දැන් අපිට කරන්න දෙයක් නැහැ ඒක අපේ. නෑ ඒක තමයි මම කියන්නේ මොකද දැනට එහෙම කියන්නේ ජනතාවට පොඩ්ඩක් පැහැදිලි. ඒ කියන්නේ පැහැදිලි කරගන්න මොකද හසිනිට ආයේ නැවත සින්දුව කියන්න වෙන දෙවෙනි ගීතේ. ඔව් අනිවාර්යෙන් ඇයට ආයේ ගන්න කියන්න වෙන. එතකොට අනිවාර්යෙන්ම හසිනිව ගෙන යන්න
කියන එක තමයි මං ජනතාවගෙන් ඉල්ලන්නේ. දැන් දිල්ශාන්ත ඇයි ඔබ මනාපේ පළ කරන්නේ නැත්තේ? පළ කරන්නේ අතන හසිනින්ට ගහසිනිගේ ගායනත් එක්ක ගත්තාම අතනම 44ට වඩා පහළ ගායනය. ඩැෆඩිල්ගේ ගායනත් එක්ක ගත්තාම ඩැෆඩිල්ට වඩා අතනම පහළයි. ඒක පැහැදිලිනේ. මම කියන්නේ අද දැන් මේ තුන් දෙනාගෙන් ගත්තොත් හසිනි එකට ඉන්නවා. නිරෝෂා ඔව් දැන් මේක ප්‍රතිඵලය වුණානේ. දැන් අපි හිතපු නැති ප්‍රතිඵලයක් මේ අපි කතා කරන්නේ. ඩිල්ෂාන්ට මම වෝට් එක නොදී ඉන්නේ ඩිල්ෂාන්ගෙන් වෙච්ච මුල සිටම අග දක්වාම වෙච්ච ශ්‍රුතිවල ගැටලු නිසා. සහ අර මම ඩෙෆිනිට්ලි කියපු දෙයම තමයි කන්ට්‍රෝල් එකකින් නෙමෙයි ගායනා කරන්නේ කියන එක. තව පොඩි ඊට වඩා තමන් ගායනාවකට තිබෙන්න ඕන හරි පාලනයකින් තොරව ගායනා කරනා වගේ දැන් ගොඩාක් තියෙනවා ගීතය පුරාවටම. ඇයි තින් ඒක තමයි මම ඩෙෆඩිල්ට කිව්වේ. මම වෝට් එක නොදී ඉන්නේ. ඉතින් මම ඩෙෆඩිල්ට දෙන්නෙත් නැහැ. ඉරිෂාන්ට දෙන්නෙත් නැහැ ඒ නිසා. මොකද මට ඒ දෙදෙනාගේම ගායනයන් ගැන අද සතුටු වෙන්න පුළුවන් මට්ටමක නැති නිසා. ඩිල්ෂාන්ගේ ගායනාවත් සමග තමයි අද අපේ